සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ද මම අර පොඩි වෙනසක් කරලා තියෙනවානේ මේ YouTube channel එක. මොකද දැන් අපි කතා කරපු වාස්තු පිළිබඳ තියෙන මූලධර්ම සහ ගැටලු අපේ නිවාස එහෙම ගෘහය තුලින් කොහොමද මේක ඉස්මතු කරන්න කියන එක මාතෘකාව තමයි මේ අද මාතෘකාව තමයි ඔයගොල්ලන්ගේ නිදන කාමරය මේ කොහොම වෙන්න ඕනද කියලා. ඒ කියන්නේ නිදන කාමරය කෙසේ විය යුතුද කියන එක. මේ ඉස්සෙල්ලත් මම මේ ගැට පොඩි පොඩි දේවල් කතා කරලා තියෙනවා. හැබැයි මේකට ටික වෙලාවයි කියලා තමයි මට හිතෙන්නේ. වෙලාවයි. ඔබේ නිදන කාමරය කෙසේ වෙන්න ඕනද? කොහොමද විය යුත්තේ කියන එක තමයි පළවෙනිම මේ මගේ මාතෘකාව. පළවෙනි කාරණේ තමයි මේ නිදන කාමරය කොහෙද තියන්නේ කියන එක. ඒතර බෙඩ්රූම්ස් ඕන තැනක තියන්න පුළුවන්. මාස්ටර් තියෙන එක ගැන තමයි අපි කතා කරන්නේ. වාස්තුවේදී ඒකෙදී කතා කරන්නේ අපි හැමතිස්සෙම එන්න ඊසාන සහ ගිනිකොන හැර ඕන තැනක මාස්ටර් බෙඩ්රූම් එක තියන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඔයගොල්ලෝ දැන් ඒක දන්නවා. ඊසාන සහ ගිනිකොන හැර හැබැයි නිරිත දිශාව නම්බර් 1 කියලාත් මම කියනවා. මම ඒකට කියන උදාහරණ අත් බැඳගෙන පාර යන අතල්නම් පාර යන වයසක අය ඉන්න තැන් ගිහින් බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ නිරිත දිශාවේ තමයි ඉන්නේ කියන එක. මේ වර්ණගමක් තියෙනවා ඈ. නමුත් ඒ නිරිත දිශාව ගන්න බැරි තැන් තියෙනවා. ගන්න බැරි තැන් තියෙනවා. ඒතර ප්‍රශ්නයක් තියෙන දැන් අනිත් අය එහෙම නැහැ එහෙම තියෙනවා. බහුලව අර පැත්තට බරයි ඈ. දැන් නිර්ද දිශාවේ නැති වුණොත් ඉතින් අනිත් දිශාවල් ලෝකේ ඊසාන සහ ගිනිකොන හැර. හැබැයි අනිත් දිශාවල් කිව්වහම කාපෝච්චක උඩ මාස්ටර් බෙඩ්රූම් දාන්න බෑ. ඒක මතකයි. ඒක මතකයි. දිශා 8ක් තියෙනවා. අපි දිශා 4ක් තියෙනවා. අපි කොටස් වලට බෙදුවහම තව කොට දිශා 8ක් වෙනවා. හැම තිස්සෙම ගෑප් ප්ලේස් කරන්නේ අනු දිශාවලට තමයි. ඒ අනුව ඔයගොල්ලන්ට තේරෙනවා. මාස්ටර් බෙඩ්රූම් එක ඇත්තටම මේකෙන් මම වඩා අවධානය යොමු කරන්නේ මාස්ටර් බෙඩ්රූම් එකේ. මාස්ටර් බෙඩ්රූම් එකේ හැමතිස්සෙම මේ හොඳ ඉරේලිය තියෙන තැනක් වෙනවා. වාතාශ්‍රය හොඳට එනවනේ. වාතාශ්‍රය හොඳට එනවනේ. හොඳ ඉරේලියක් තියෙනවනේ. අපේ පෑ ගානක් ඉන්න තැනක් අපේ ඇඟෙන් විසරණය වෙන විස බීජයක් කියන්න පුළුවන්. ඇත්තටම මේවා කාමරේ හැම තැනම තියෙනවා. මේ හිරු එළියට හැකියාවක් තියෙනවා මේවා දමණය කරන්න. ඉතින් ඒ නිසා මම හිතනවා මේ මාස්ටර් බෙඩ්රූම් කියන එක ගිනිකොන මේ නිරිතට ගන්න ඇත්තෙත් බොහෝ දුරට ඔයාලා පේනව නේද? දැන් අපේ ඉර නගින්නේ කොහෙන්ද නැගින්නේ? බහින්නේ කොහෙන්ද? බටහිර. බටහිර තද රස්නේ. නමුත් මෙහෙම මෙහෙම යනකොට දකුණ හරහා තමයි ඊළඟට නිරිත බටහිර. ඒ රශ්නය නිබඳව ලබා ගැනීමට බොහෝ දුරට හැකියාවක් තියෙනවා වැඩි වේලාවක්. ඒ නිසා ඒක සෞඛ්‍ය සම්පන්න වෙනවා. එතකොට ඒ එනර්ජි එක අපිට වැදගත් වෙනවා. පැහැදිලිනේ? පැහැදිලි. දැන් මාස්ටර් බෙඩ්රූම් එක කොහොමද තියන්නේ කියන එක ඉඩම දිහා බලලා ඉඩමට ගියහම අපි දන්න ඉඩමට යනවා. එතකොට අපි දන්න ඉඩමේ ෂේප්ස් දන්නවා. අහල පහල තියෙන ගෙවල් වල තත්ත්වයන් දන්නෝ. බ්ලයින්ඩ් කරපු තැන් නැති දැන් හයි රූෆ් මේ හයි රයිස් කරපු බිල්ඩින් තියෙනවා. ඉතින් අපි බලනවා කොහොමද ඒතර එහා පැත්තේ ගෙදරක බල්කනියක් තියෙනවා. ඒ දැන් අපි මාස්ටර් බෙඩ්රූම් එකේ යන තැනදී අපිට පේනවා මේක බල්කනිය. ඒ බල්කනියට මාස්ටර් බෙඩ්රූම් ඇතුළේ පේනවා. වොෂ්රූම් එක පේනවා ඇතුළේ අර බල්කනිස් වලට. ඉතින් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වින්ඩෝස් වලට එවැනි තත්ත්වයන් ගැටලුකාරකයි. ඒ නිසා ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ ඒ ඉස්සෙල්ලම ගිහලා කතාව මෙන්න මෙතන තමයි මාස්ටර්. මෙතන අපි ඉස්සෙල්ලම ගන්නවා මේක තමයි මේ මෙන්න මෙහෙම තමයි ඇතුල් වෙන්නේ. මෙන්න මෙහෙම තමයි කාපෝච්චේ තියෙන්නේ. මෙන්න මේක තමයි සිටින් එක. මෙහෙම මෙහෙම මෙන්න මෙතන තමයි
මාස්ටර් මෙතන තමයි කිචන් මෙතන තමයි අනිත් ඒවා තියෙන්නේ වාගේ එතන මෙතන ස්ටෙයර් එක දාමු මෙතනින් තමයි උඩට යන්න ඕන මෙහෙමයි අපි එන්නේ මෙහෙන් එතන මෙහෙට ගේපේන්නේ මෙහෙමයි මෙහෙට ගේපේන්නේ මෙහෙමයි දැන් යහපැත්තේ ඒ තරම් ලස්සන නැති ගෙවල් ටිකක් තියෙන ඒ අපිට මෙහිගේ මේ පැත්තට කරොත් ඒ ටික වහගන්න පුළුවන් මේ පැත්තට කරොත් අපිට අරගන්න පුළුවන් ඉතින් මේවා ගැන සැලසුම් ශිල්පියාගේ වැඩක් එයාට බේරෙන්න බෑ වාක්‍යමක් සල්ලියක් ගන්නවා ගාස්තුවක් දෙවනවා එතකොට ඊට පස්සේ මේක හැදුවෙන් පස්සේ මොනවද කරන්න බෑ කරන්න බෑ එසේ කළ නොහැකි ඒ නිසා මේ අල්ලපු යාබද තින නිවාසවල තත්ත්වයන් පිළිබඳ අපි සැලකිල්ලක් දක්වනවා දැන් ඊළඟ තමයි මේ මේක දිගපළල කොහොම විය යුතුද කියන එක දිගපළල කොහොම වෙන්න ඕනද අපි දිගපළල කොහොම වෙන්න ඕනද කියන එක තීරණය කරන කවුද ඕගොල්ලෝ දිගපළල කොහොම වෙන්න ඕනද කියන එක තීරණය කරන්නේ ඕගොල්ලෝ एक ओगोलो दैरिकल्लांट तनिया दिना तनिया हेमना इन रूम मेकाई धरमल इन रूम मेकाई वेडी हिटिकेने बंद दव हेम यू हतलिसको हतलिस ताम वाइफ रट इतर के वेडक्ति वेडक्ति वेड මොකද අද කාලේ ළමයි සාමාන්‍යයෙන් මාස්ටර් බෙඩ්රූම් එකේ අයින් කරන්න බැහැ අවුරුදු 10ක් විතර යනකම්. ඒක හොඳ වැඩක්. අපේ රටේ කොහෙන් හරි දාපු හොඳම වැඩක් ඒක. ඒක තමයි වෙන්න ඕන. දෙමාපියත් එක්ක ඉන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් තමන් හැසිරෙන්න ඕන හැටි වෙනම කතාවක්. ඉතින් ඒක අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ සාමාන්‍යයෙන් 10 12 මදි. 10 12 මාදී සාමාන්‍යයෙන් ඒතර අපි දන්නව මෙන්න දැන් අපේ චුට් එකක් ඉන්නවා තව චුට් එකක් අපිට ලැබෙන්න ඉන්නවා අපි මෙන්න මෙහෙම ප්ලෑන් එකක් තියෙනවා ඒතර අපි අපි හදන්නේ යට කොටස ඒතර යට කොටසේ අපිට ඔක්කොම හිර වෙල ඉන්න බෑ මේව ගැන අපි දැනීමක් තියෙන්න ඕන එහෙම නැතුණු දෙන්න මොකද අසාර්ථකයි ඒතර ඒක ඇතුලේ ගිහින් ඔක්කොම පැක් කරගත්තොත් එහෙම ලොකු අසාධාරණයක් වෙනවා ඒ නිසා තමන් විශ්වාස තමන් හිතා ගන්න ඕන මේක මේ කොපමණ සයිස් එකක් වෙන්න ඕනේ මේක මේ හරි හතරස් වෙන්නවත් මේ ඍජු කෝණාශ්‍රක හරව වෙන්න ඕනේ එහෙම එකක් නැහැ එහෙම එකක් නැහැ මාස් වෙන්න පොඩක් කැඩිලෙනකොට ලේස් හොඳයි ඒක ඒතර ළමයින්ගේ ඇඳන් මෙහෙම තියන්නත් ඕගොල්ලන්ගේ ඇඳන් ආයේ තව පොඩක් එහාට කරලා තියන්නත් ඒක chances තියෙනවා ඒවා තියෙනවා ඈ ඒ නිසා මේ මේ දැන් තව එකක් තමයි දැන් වර්තමානයේ හුඟක් අය ටික බය එළියට යන්නේ හුඟක් අය කියනවා विशेषम पिरीमेंटर बेड्रूम तोर गुनावेनवाद्धतीनवा आलमारी तीनवा ड्रेसिंग टेबल तीन मीरेगण पड़ी सोफा एकनो पुट अर्धे आगो ये विविध देवल गेयतुले टेबल तीयागण कोम यथकोट एवगेम एनुम रेखेगतियागण गुड़ देवल तीन चुट्टे किन्नोनागे पड़ी बेबी स्टूल वगेम यागे मे टेबल तीन बेबी टेबल पेन पोट गोड़ी पोड़ी लोको पेन इतने अभी मे कथा किएन को मे कामरे लोको गुडा लोको कल बड़ा तीर लमाई लोको एलियट आना अनेक काम रहा लोको काम रहे पोडक पोडक बला मे मोन सईस बहुमत वेन्न मेघ पोडक सेपरेशन पोडक रुड़ना डिजाइन के अरे मंकवागे मेक को खरी हेम वे किसी मूमनावा मत किसी मूमनावा हेमिक नैत දැන් මාස්ටර් බෙඩ්රූම් එකේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ මේ බෙඩ්ෂීට්ස් එහෙම බෙඩ්ෂීට්ස් අර රවුන්ඩ් රවුන්ඩ් තියෙන අර එක එක යంత్ర මන්ත්‍ර තියෙන රූප වලින් තියෙන ඒව දාන්නේ නැහැ. එහෙම නැත්නම් ගෝඩි වගේව දාන්නේ නැහැ. එන්නේ තද කලර්ස් දාන්නේ නැහැ. බෙඩ්ෂීට්ස් හරි වැදගත්. බෙඩ්ෂීට් මම අර කියලා දෙනවා ඔයගොල්ලන්ට මේ රූප පින්තූර එහෙම නැත්නම් මූර්ති කියන එක ගෙවල් වල කටයුතු ඉහළට දානවා පහළට දානවා. මම උතර දන්නවා ඒක ඈ. ඒක දන්නවා. अंदाट किसीम देप अलमारी अट किसीम देप अलमारी उड़ किसी देप असार्थक
ඒ වගේම තමයි මේ මේ සාලි ටික මෙහෙම මෙහෙම පීදා ගන්න මේව කරනවා මේ වැරන්ඩ එකක් පොඩ්ඩක් පිරිසිදු කරනවා කාමර වලට මෙහෙම මෙහෙම යන්තම් සන්තම් වැඩේ කරන් යනවා ඒක වැරදි දූවිල්ල බැඳෙනවා නේද අසාර්ථකයි කුණු එකතු වෙනවා නේද අසාර්ථකයි ඒ නිසා මේ Tamanට පොස්ස දාලා මොබ් එක දාලා සුද්ධ කරන්න පුළුවන් ප්‍රමාණයක තමයි මේක මේ තියෙන්න ඕන එහෙම නැති වුණොත් ඒක असार्थक वेनो कथा तेनो हेमनोते असार्थक ये निशा हेमती उत्साह तमंग पांसुवें पिछु किट हकिया वाले बेन पार दियो न मेक अदी गोते वॉश्रूम अटैच वॉश्रूम दी मैं वॉश्रूम एतरम तिबुनी मुगुलुअ पत्कोला ऐतक पशुकाले टिकेन 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 टिके टिकेन दंगे दट तेरे होता एक अवलक एक फिर शुद्ध का मत है एक वेंटिलेशन हरियम वेदगा हरियम वेदगा इतने देंगे की बदने किन्ने के तरह कुनुते में देंगे अम्मा ही ताते वेरे तैयार हो लामा ही तुंदने के नो कोटो माई थी इतने एक वॉशरूम में क्या करना था मारे ता वॉशरूम आधा ना था मारे ये निशा अरमांगोल में इतने से वीडियो वीडियो का पैनल दे रहा ये वॉशरूम में क्या कोटा सोल्ट खड़ा ना पुलो ये तो रे एक ने कोमट का यूज करना एक ने नानवा एक ने මොනවාද මේ 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 වොෂ් මැෂින් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයකට ඔයගොල්ලෝ ඒක හදා ගන්නවා නම් ඒක මම හිතන්නේ ටික ටික කාලයක් ඒක වැදගත් වෙනවා. ඊළඟ දේ මට කියන්න තියෙන්නේ මේ දැන් අපි මේන් ඩෝ එක අපි කාමරේට ඇතුළු වෙන්න දොරක් තියෙනවා. ඊට අමතරව තව දොරක් තියාගත්තොත් වාසි ගොඩක් තියෙනවා. තමන්ගේ ටවල් එක එළියට දා ගන්න පුළුවන් ඇඳ ඇතුළේ ටික එළියට දා ගන්න පුළුවන් වේල ගන්න හරි පහසුකම් තියෙනවා හරිම පහසු වේක ඉතින් ඒක ඒ වගේම තමයි තව පහසුවක් තියෙන මොකද දන්නවද දැන් උදේ පාන්දරනේ නැගිටින්නේ ගෘහණිය ඒතර යාට පොඩි නැප් එකක් දා ගන්න ඕන සාමාන්‍යයෙන් ඔය දෙකට තුනට වගේ කාලා කියලා ඉතින් ඒ අවශ්‍යතාවය අපි හදලා දෙන්න ඕන එතකොට මෙහෙම මේ කාමරේ ඔක්කොම වහගෙන කවුරුවක් නැති නිසා බයට වහනවා. වැව්වාම එන්නේ මොකද? එතකොට යාට ෆ්‍රෙෂ් ඇයක ටිකක් අඩු වෙනවා. දවල් වල. ඒ වෙලාවට ඇත්තටම ඔයගොල්ලන්ට පුළුවන් නම් අර එළියට යන අනිත් දොර පියන් දෙකට හදන්න. එතකොට යට පියන ටික උස්සට හදන්නවා. එතකොට ඊපස්සේ අර පියන වහන උඩ ගෑල්ල හැරලා තියෙනවා. එතකොට ෆ්‍රෙෂ් ඇය වලින් යාට සහනයක් ලැබෙනවා. ඒක ඒ ගැන අපි හිතන්න ඕනේ. ඒක අපෙන් වෙන්න ඕන වැඩ. අනිත් එක තමයි මේ ඇඳන් වල තියෙනවා අල්මාරි වල තියෙනවා කැටයක්. සමහරකයි සීලිමෙච් කරලා තියෙනවා. මේ ළඟදී මම ගෙදරකදී සීලිමෙච් කරා. මේ කැටයම් කියන්නේ කතාවක්ම තමයි. කතාවක්ම තමයි. ඒ නිසා මේ මම කැටය ගැන මාතර මම කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න. හැබැයි මේ පොඩි ලුහුව කියනවා නම් මේක මතක තියාගන්න මේ ඔය දරුණු සත්තුන්ගේ රූප मस्खन हटी ये वगे देवल ये वगे गुरुला ये वगे सत्वा कोटिया ये वगे सत्तुंगे रूप सामान्य कपाने नै मत सामान्य कपाने नै मत कहीं ऐसा में हरि निविच वेडक लिय वेलक पुन काल से वगे देवल वरदन नै ये वगे देवल वरदक नै ये वगे मतलब मैं जनरल रेडी के नोटा कथा जनरल रेडी कर्टन्स के रेखा අවුව වැඩිනම් සැර අවුව නවත්තන්න පොඩි ඩබල් කර්න හරි ත්‍රිබල් හරි මොනවා ගමන ඝන කර්න එකකින් පාවිච්චි කරන්න පුළුවන්. තද වර්ණ නම් පාවිච්චි කරන්න බෑ. ඒක වැරදි. ඒක වැරදි ඈ. ඒ නිසා ඒතන තැන අනුව ඉරේලිය අඩු වෙන්නේ නැති වෙන්න ඒක හදා ගන්න ඕනේ. ඒක තමන් තීරණේ අනිතක ඉරේලිය අඩු කරන්න බෑ. ඉරේලිය අඩු වෙන විදිය වැඩ කොහොමත්ම කරන්න බෑ. හරිම जनरल रेडी කියන එක කර්න් කියන එක ඒ ඕනම තැනකට හරි මේ මේ ක්ලීන් බව ටිකක් හරි පිරිපුන් බව ඒ වගේම නිෂ්කලංක බවක් ගැනද නිසා තමයි හැමතිස්සෙම ඒව ගැනත් හිතලා තමයි කරන්නේ ලොකුම එකක් තමයි ඊළඟට කියන්න තියෙන්නේ මේ මේ වර්ණය වර්ණය කලර් කෝඩ් එක මේ කලර් කෝඩ් එක ගැනත් ඔයගොල්ලෝ පරිස්සම් වෙනවා මොකද මේ කලර් කෝඩ් එකේ කරන්නේ මොකද්ද කියන එක මම කලර් කෝඩ්ස් ගැන කතා කරා. ඒ කලර් කෝඩ් එකේ ලොකු එනර්ජි එකක් දෙනවා. ඒක එනර්ජි එක ක්‍රියේට් කරන්න පුළුවන්. එතකොට මේ කලර් කෝඩ් එකෙන් ආයක මයිනස් කරන්න පුළුවන්.
ඒ නිසා මේ විශේෂයෙන් මාස්ටර් බෙඩ්රූම් වල තදේව දාන්නෙම නැහැ. තදේ කලර්ස් කොහොමත් මේපා. ඔය ලිලි වයිට් ඔය ක්‍රීම් කලර් වයිට් ප්‍රශ්නයක් නැහැ. එළිය අඩු තැනකදී හැමතිස්සෙම එයා ඒ ගෑයක ඇතුළට ගන්න මේ වයිට් වගේ එකක් හොඳයි. සුදු සුදු පාට හොඳයි. හුඟක් අය ඒක අඩු කරන ලොකු අඩුවක් තමයි. අනිත් එක තමයි දැන් එළියත් අඩුයි. කර්ටන් දාලා තියෙන්නේ මහා තද පාට. බිත්තියේ තියෙන්නේ තද පාට. පොළොවේ තියෙන්නේ තද පාට. ඊට හපම් බෙඩ්ෂීට් තියෙන්නේ තද පාට. අන්තිම කරවල. කරවල. ඉතින් ඒව අසාර්ථකයි ඈ. හැම තැනකම සාර්ථක වෙන්න නම් ඉරේලිය සහ සුළඟ කියන එක අනිවාර්යයි. මතකද? ඒක නැතුව කවදාකවත් කරන්න බෑ. එතකොට ඒ වගේම තමයි මට කියන්න තියෙන්නේ දැන් ඔය වර්ණවලදී ලා රෝස පාටත් ඉතාම හොඳයි. ලා රෝස පාටත් නිරිත දිග රූම් එකට ඉතාම හොඳයි. ඒ වගේම පීච් කලර් එක නිරිතට පැත්තට හොඳයි ඈ. ඒ වගේ කලර් එකක් යූස් කරන්න. ටයිලුත් එහෙමයි. ටයිල් එක හැම තිස්සෙම කාමරේ මේ ඔය කෑලි කෑලි කප කපල ඉතුරු වෙච්ච කෑලි ටික ආපේ ඉන්නේ නැහැ. ඒව නම් එපා කරන්න. පිළිවෙලට කෑලි හරි කම නැහැ. පිළිවෙලට ඒක ඇල්ලුවට. ඊළඟ එක තමයි තද වර්ණ ටයිල්ස් දාන්න එපා. අනිත් එක තමයි ටිකක් ලොකු දැන් නම් ඉතින් 4 2 3 එහෙම තියෙනවනේ ඉතින්. ඒ වගේ ටයිල් එක තමයි අර බෲස් ගන්න අඩුයිනේ. ඒතර අපිට අර පිරිසිදු කරන්න තියෙන පහසුවක් තියෙනවා. පහසුවක් තියෙනවා. අනිත් එක තමයි ටිකක් වයිට් කලර් පෙන්වන්නේ ඒක. ටිකක් ලොකුවට පෙන්වනවා. අර පොඩි පොඩි ටයිල් දැම්මම ටිකක් ඒක ගැටලු කාරක වෙනවා. ඊළඟ එක තමයි දැන් සිවිලිම සිවිලිමත් හරි චාම් වෙන්න ඕන. හරිම චාම් වෙන සිවිලිමත් මතක තියාගන්න. අතුලට එනියරේදී උකහා ගන්න ඇබ්සෝබ් කරන්න හරි රජා. ඒ නිසා සිවිලිම ගැනත් පරිස්සම් වෙන්න ඕන. බොහෝ අය මොකක් හරි සුදු කන්න ඒවා තියෙනවා. ඒ වගේම ලීයේ මගේ වැඩ කරාම මේගොල්ලේ ලී පාට ගන්න උත්සාහ කරන එක හොඳයි. ඒකට මතක තියාගන්න. අතුලට එන එළිය එයා ටිකක් ඇබ්සෝබ් කරනවා කියලා. ඒක මතක තියාගෙන යන්න ඕන. වහල ගැන කතා කරන මේක නම් ටිකක් වැදගත්. වහලක් ගහනවා එතකොට සිංගල් ස්ටෝරි හරි ඩබල් ස්ටෝරි හරි මොනවා හරි වෙච්චායි වහලක් ගහනෝනේ මේ වහලේදී මාස්ටර් බෙඩ්රූම් උඩ තියෙනවනම් ඒ වහල බලපානවා තනි තට්ටුව නම් ඒත් වහල බලපානවා ස්ලැබ් එකක් වුණොත් බීම් කියන එක කිසිම විදිහකින් තමන්ගේ හිස උඩින් බීම් එකක් හෝ මුදුල්ලියක් යටලියක් යන්න දෙන්නේ නැහැ ඒක ඒක නිසා ඇත්තටම ස්ට්‍රෙස් එක වැඩි අනිවාර්යෙන්ම ඒක නොකල යුතුමයි ඒක නොකල යුතුමයි ඒ වගේ ඒක ඇත්තරම දැන් අපි ඔෆිස් එකේ ඉන්න නම් ඔෆිස් එකටත් අදාළයි ඈ එතකොට ෆැක්ටරි එකක් වගේ ගත්තොත් එහෙම මැෂින් උඩින් එහෙම යන්නේ නැහැ ට්‍රස්ට් එක එහෙම ඒක උඩින් ගියොත් තමයි වැඩේ හරි තමයි දැන් හුඟක් ඔය මම යන තැන්වලදී ඔය ගාමන් ෆැක්ටරිස් වල ලයින් එක තියෙනවනම් ඒතර ඇත්තරම මේ ඒක ලොකුයිනේ විශාලයිනේ ඉතින් ඒකවල ස්ට්‍රෙප් මේ ට්‍රස් එකක් තියෙනවා මෙන්න මේ ලොකුවට ගහපු එක මෙහෙම ඉතින් ඒකේ මේ අත ඉන්න හැමත කෙලින්ම අත තියලා කියන පුළුවන් මේකේ ලේබර් ටර්න් ඕනරක වැඩි කියලා. එහෙමම තමයි. ඉතින් ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් ඒ වගේම තමයි මේ කාමරවල එල්ලන පින්තූර කිව්වහම මේ එල්ලන පින්තූර හරිම වැදගත්. මේ එල්ලන පින්තූර වලින් ඩවුන් කරන්න පුළුවන් අ මතක තියාගන්න. එල්ලන පින්තූර හරිම වැදගත්. මේ එල්ලන පින්තූර කාමරේට අදාළව එල්ල ගන්න තමයි උත්සාහ කරන්න ඕන. විකාර රූප කොහොමත් කාමරවලට දාන්න බෑ. බෞද්ධ ආගමක පින්තූර එල්ලනව සමහරක් අය නිතන කම්. ඒක බෑ. ඒක තියනොත් තනක් තියෙනවා. ඒකේ තියෙන එක වැරදිනේ. ඒ වගේම ඔය මේ බලිතෝ විල්ලොල පින්තූර බෑ. එහෙම කරන්න බෑ. යක්ෂ ඒව බෑ. චාම් මොනවා හරි පින්තූර. ඒ වගේම තමයි ඊජිප්තුවේ මාමීස් වල එතකොට ටූට කාමන්ගේ පින්තූර බෑ. ආයා ඒ මම කියලා තියෙන එක වීඩියෝ එක හොඳට හිතිය පවුලක් මෙන්න මෙහෙමයි මෙන්න මේක දෙත මං ගියා මෙන්න මෙහෙම ඒක වීඩියෝ එක තියෙනවා ඒක දෙතර තියෙනවා මේ මිනිස්සු අන්තිමන අසර වුණා කියන එක ඉතින් මේ වගේ දේවල් ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්නට ඕන ඒ වගේම තමයි ඔය පරණ ලීබඩු තියෙන තැන් වලින් අපි ගේනවා ඒක ලීබඩු ගෙනල්ලා ගෙදර තියාගන්න නොකල යුතු දෙයක් නොකල යුතු දෙයක් ඊට වඩා හොඳයි අඩුවට හරි වෙන කොහෙන් හරි ගන්න එක විශේෂයෙන් නිද නැද බෑ හැබැයි එකක් තියෙන මේක දැන් එහෙනම් සුදුසු පින්තූර මොනවද කියලා හිතනෝනේ
ස්වභාව සෞන්දර්යයට එකඟ සබහාදාමට එකඟ පින්තූර හරි වටිනවා ඒව තියන්න ඒව තියන්න ඒක වටිනවා එතකොට මේ නිසා වෙන්නේ මොකද ගේ ඇතුළ හරි නැවුම් වෙනවා අපේ සිත පිරිසිදු මේව මාන මනෝවෛද්‍යවරු ප්‍රකාශ කරලා තිනවා පරිශ්‍රණයෙන් පැහැදිලි කරලා තිනවා එහෙම මේ මානසික අසහනයක් තියන අය ඒ රූප වලින් ඒගොල්ලෝ බේරගත හැකි වැදගත් ඒ වගේම තමයි කියන්න තියෙන්නේ දැන් ඔය කිසි විටකවත් මේක මං කියලා තිනවා ඇඳේ හිස උතුරට තියන්නේ නැහැ මතකයිනේ උතුරට තියන්නේ නැහැ ඒක නුසුදුසුම තමයි ඒ වගේම තමයි අර මං ඔයගොල්ලන්ට කියලා තිනවා මේ ඒ වගේ මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා දැන් යම් කිසි විදිහකින් අපි ගත්තොත් එහෙම ඒගේ අපිට අඳින්න වෙලා තියෙන්නේ ජියෝපැතික් ප්‍රශ්න යටතේ මෙහෙම යටින් උල්පතක් යනවා මෙහෙම උච්ච යනවා මෙතන තමයි පවර් එක වැඩි කියන්නේ මෙහෙම උල්පතක් ගියාට ඒ උඩ ඇඳට ගේ හිටියට කමන්නේ නමුත් අර වගේ සෙට් වෙන තැන්වලදී මේ ජියෝපැතික් යටතේ ඒක ස්ට්‍රෙස් එක වැඩි කියන එක එහෙම වුණොත් එහෙම ඇත්තටම ඒ කාමරේ ඒ ඇඳේ නිදියන් ඉන්නේ කරන්න ප්‍රශ්නයක් වෙනවා ඉතින් ලොකු කාමරයක් නම් ඇඳ වෙනස් කරගන්න පුළුවන් ඒ නිසා අඳිනකොටම සැලසුම කරන ගෘහ නිර්මාණ ශිල්පියාගේ වගකීමක් ඒක හරි එයා නිරිතෙම ඉල්ලුවට නිරිතේ මේ ප්‍රශ්නේ තියෙනවා කියලා එයාට පැහැදිලි කළා ඒ හරියට ඒක හදාන එහෙම නැත්නම් ගියේ එහාට මෙහාට කළා ඉදුම ඉද තියෙනවා නම් ඒක ගන්න ඉතින් ඒ වගේ නිතර නිතර Tamanට ආබාධ එනවා නම් ශාරීරික විශේෂයෙන් කොඳු නාරකය සම්බන්ධයෙන් පොඩ්ඩක් ඒ ගැන බලන්න ඕනේ එම තියාගන්න එපා ඇඳ වෙනස් කරන්න ඕනේ ඒ වගේම තමයි අපි පුරුදු වෙලා තියෙනවා ටීවී එක අපේ ඇතුලේ තියෙන්නේ කාමරය ඇතුලේ තියෙන්නේ සිකියුරිටි සිස්ටම් එකේ ඒක අපේ ඇතුලේ අපි තියාගෙන ඉන්නවා එලාමරමේ ඒ වගේම තමයි CCTV වල මොනිටර් එක අපේ ඇතුලේ තියෙන්නේ මේ හැම එකම ෆෝන්ස් තියෙනවා අපේ ළඟ ඉතින් මේ හැම එකකින්ම රවුටර්ස් තියෙනවා වැරදිම වැරදි ඉතින් ෆෝන් එක අපිට එළියට දාන්න බෑ ඉතින් ඇඳ තියෙන්නේ අරෙහි අපි ඒක වෙනම තියාගන්නවා ඒක ආයි වැරදි ඈ ඒක වැරදි ඒ නිසා EMF එක වැඩි කිසිම දෙයක් EMF එක වැඩි කිසිම දෙයක් තියාගන්න එපා නම් තමන්ගේ කාමරේ තමන්ගේ රූම් එකේ තියාගන්න නම් එපා ඒ නිසා ඕගොල්ලන්ට ගැටලුවක් පුංචි අය ඉන්නවා නම් පුංචි අයට දැඩිව මේක හානි කරනවා මේ ගැන මම වීඩියෝ කීපයක්ම කරලා දෙනවා ඒක බලන්න ඇත්තටම ඊළඟ එක තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දැන් මේකේ මම ඔයගලන්ට මේ ගෙවල් ගොඩාක් දාලා තිනවා ඉතින් මේ ගෙවල් ටික බලලා ඒවයි මොනවද ඔයගලන්ට හොඳ මොනවා මේ මොන මොන දේවල්ද Tamanට යොදා ගන්න පුළුවන් කියන එක පොඩ්ඩක් බලන්න බලලා හැම එකම අපිට බෑනේ මුදල් උචනෝනේ බලලා එක හදා ගන්න ඉතින් ඇඳන් වල සයිස් එක මම කිව්ව එක කාමරයට අනුකූලව වෙන්නත් ඕන ලොකු පොඩි කාමරයක ලොකු ඇඳක් දැම්මොත් එහෙම වැඩේ ලෙඩේ වෙනවා ඉතින් ඒ වගේම තමයි දැන් මේ මාස්ටර් බෙඩ්රූම් එකේ ඉන්නේ මාස්ටර්. ඒගොල්ලෝන්ට යම් ගැටලුවක් වුණොත් මුළු පවුලටම බලපාන. ඒතර කොඳුනාරේටි ඒක. ඒක නිසා ඕගොල්ලන්ගේ දෙමාපිය හැරෙට ඕගොල්ලන්ට වගකීමක් තියෙන ඕගොල්ලෝ සෞඛ්‍ය සම්පන්න සහ සුරක්ෂිතව ඉන්න ඕන කියන එක. ලෙඩක් දුකක් හැදුනාම ළමයින්ට වියදම් කරන්න දෙන සල්ලිත් අපි ඒවට වියදම් කරන්න වෙනවා. ලොකු ප්‍රශ්නයක් අපි මේවා බලන්නේ නැතුව ඉන්නෝ ඉතින් විශාල අවුලකට පත් වෙනවා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ගේ ඒ කාමර සමහරට හරි ගඳ යන්නවත්ද පුදුම ගඳක් තියෙනවා ඇයි හේතුව කිරිරි වෙච්චව හොදන්නේ නැව වෙන තැනක තියන්නේ ඉතින් වොෂින් මැෂින් උත් සමහරක් වෙලාවට මාස්ටර් බෙඩ්රූම් එකේ තියෙනවා වොෂින් එකේ පැත්තේ කමක් නැහැ EMF එක ගන්න ගිනෝ පොඩ්ඩක් කොන්කට වෙන්න තියාගන්න එතර කිලිටි ඇඳුම් තියෙනවා අවුවේ දාන්නේ නැහැ විශේෂයෙන් කොට අවුවේ දාන්න ඕන අඩුම තරමින් සතිරසට කොට අවුවේ දාන්න ඕන මොකද තියාගන්න ඒ වගේ දේවල් ඒ වගේ වගේ මේ සත්තු හැදිලා තියෙනවා ඒ වගේම තමයි එක පැත්තක් බ්ලයින් අර පැත්ත තිබිලා සම්පූර්ණ පුස් අන්තිම අසරණයි කාමරේ ඒ දිරීර නිසා විශාල ප්‍රශ්නයක් ඒකට ශක්තියක් තියෙනවා මොකද තියාගන්න
ඒ වගේම තමයි ගයක් සැලසුම් කරනකොට අපි හිතන්න ඕන දැන් මේ අනිත් කැලේ ගයක් හදලා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. හදලා තියෙන ගෙවල් වල දැන් අපි හදන තැන මේ එතන ඒගොල්ලන්ගේ ටොයිලට්ස් කොහෙද තියෙන්නේ? එතකොට බ්ලයින්ඩ් කරනකොට කිචන් කොහෙද තියෙන්නේ? අපි නිදියන් ඉන්නවා මේ මිනිස්සු උදේ පාන්දර නැගිටලා පොල් ගෙඩිය බින්ද ඩෝම් ගාලා අන්තිම වෙනකොට අපි ඇහැරෙනවා. ඉතින් ඉතින් අපි අපේ අපිට උදේ පාන්දරම අපි අපේ මයිනස් ඒ වගේමයි වොෂ්රූම් එක අපේ අපේ මාස්ටර් බෙඩ්රූම් එකේ ඇඳ තියෙනවා අපේ ඔළුව තියලා තියෙන එයාගේ වොෂ්රූම් එකේ පිටිපස්සට කොමඩ් එකේ පිටිපස්සට ප්‍රශ්න ගොඩක් මම කියලා තියෙනවා ශාරීරියේ බෑඩ් එනර්ජි එක ඉෂූ කරන ප්‍රධාන ස්ථානය තමයි කොමඩ් එක මතකනේ මෙන්න මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් තියෙනවා ඇත්තටම මේව අපිට මේ ලස්සනට මෙහෙම බෙඩ්රූම් එකක් තිබුණා මෙහෙම අවුවාවක් කියලා හරියන්නේ අරවත් බලන්න ඕන අර මේ මේ ජියෝපෙතික් බලන්න ඕන ලස්සන බෙඩ්රූම් එකක් තියලා ජියෝපෙතික් යටතේ ඒ ඇඳ තියෙන්නේ ඒ කුඩ නම් රැට නිදියෙන වෙන්න නම් අර මිනිස්සුන්ගේ අරම කරදර එනවා නම් ඒක පුෂ් කරනවා නම් බෙත්තිය මෙන්න මේ කාලෙට අවුව මේ මේ වැහි කාලෙට පුෂ් කරනවා නම් හරිම ප්‍රශ්නයක් ඉතින් මේවා කෙරෙහි අවධානයක් යොමු නොකළොත් ගැටලුවක් ඉතින් හුඟක් රටවල පරිශන කරලා තියෙනවා මේ මේ ගෙවල් ඇතුලේ තියෙන මේ ගඳ ඇතරම ගේ පුංචි පුංචි වෙන්න තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ නීති අනුකූල පැත්ත බේරගන්න විතරයි ජනේල් දොරවල් දාලා වැඩේ ෂේප් එක ගියනවා මේ ගෙවල් වල අක්‍රීය තත්ත්වයන් වැඩි ඉතින් මේ නිසා මේගොල්ලෝ මේකට කිය මේකට මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් කතා කරනවා ඉතින් මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ඉතින් අපිට इंडो प्लांट मेदेन पर्यशन कलते मे वीडियो मे वीडियो लुक्न मम इला कथाकनी किचन पैंट किचन का पुंचर को संबंध मम एक कथाकल्ला किचन मे प्रश्न तीन इतने मम मम हेतु मे इंडो प्लांट्स वेनमेका कपी करम वेनमेका करम शॉर्ट करगण हरियट में कल दागम इंडो प्लांट्स मम प्लांट्स कल तीन गिवतु अलंकरण अर्थ गुड़ा कल तीन नूत वर्तमान वर्तमान कर्म पर्यशन गुड़ विन विन तवत् कारण एक अभीनम मतुका पेरों मे सरल अलंकार लसन निधन कामर सकस्कर मूलिक अरम मम्मी की कथांदर ओको मेकत एक सौख्य तत्व ईलन तगोलो टेहकि अंत सांसुन भावे अनिवार्य मोनने निधास तोनने मेन मे कारनाटिक रजकर वुलांगण काट लमाइंड ඉන්න මම මේ කිව්ව කාරණා ගැන හොඳ අවබෝධයක් තියාගෙන නිදන කාමරේ ප්‍රධාන වශයෙන් නිදන කාමරේ සකස් කරගන්න ඕගොල්ලෝ උත්සාහයක් ගන්නට ඕන මම කිව්වර මට කෝල් කර කර අහන්න එපා කියලා ඒක හරි හොඳයි මේ සතිය හොඳට වැඩ කරා අනේ එහෙම කරන්නේ ඉක්මනින්ම තව වීඩියෝ එකක් හම්බෙමු බොහොම ස්තුතියි